ඒනාට දෙදස්ද අට මෙින් කරමු ඒ කොටස එක එක පිරිමි ළමයිින් තිදෙනකු හා ගැනු ලමින් දෙදෙනෙකු සිටින කණ්ඩයම් දෙක සාමාජිකයන් අතුරෙන් සාමාජකයෙන් හය දෙෙනකු වෙනුත් කමිටුවක් තෝරාගත යුතුව ඇත්තේ කමිටුවේ සිටින ගැහැනු ළමයින් සංඛ්‍යාව වැඩි තරමෙන් දෙදෙනකු වන පරිදිය හොඳ අපි බලමු මොකදති කියන්නේ එක එකක පිරිමි තුනයි ගැහැනු දෙකයි. ඔන අපිළඟ තියනෝ කණ්ඩායම් කොටස් දෙන දෙකක් එක පිරිමි තුනයි ගැහැනු ලමුන් දෙකයි. තවේ වගේ එකක් කින්නෝ. ඒකෙත් පිරිිවෙළමයි තුනයි ගැහැු ලමුන් දෙකයි හරි මෙදන් කණ්ඩයම් දෙක සාමාජිකයන් අතුරෙන් හයකගේ ගරුප් එකක්. මේ සේරගෙන්ම ගන්න හයයි. හය දෙෙනයි ගන්න. ඒ වැඩි තරමින් ගැනු ලමයි දෙනෙකුත් සිටින පරිදි. කතේ වැඩි තරමින් කියන්නමකක්ද. අඩු තරමින් කියම ගත් එක් හිතර ගන්න අඩු තරමින් දෙන්නක් කිව්ව හම දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි කියනෙෙන ට වැඩි තරමින් කිව්වහම ඒකළම උපරිම. වැඩිතරමින් ගැනු ළමුන් දෙන්නෙක් කිය න දීල තියෙන්නේ ඔහ ඉති ඒක තේරුම තමයි ඉති වැඩි තරමින් දෙදෙනෙකු වන පරිදිිය ඒකන්නේ ගැහනු ළමයි ගාන වැඩි තරමින් දෙකයි එන උපරිවෙන්න පුලුවන් දෙකයි මේක ඇතුළ මේ හය ඇතු ඉන්න පුල උපරම ගැන්ලමයි ගන්නන් දෙකයි එකක් පුලුවන් පුළ බින්දුවප පුලුවන් පුුවන් ඇතකොට හය හැදන්න පිරිවි මයිගෙන්ම විතරයි එක විදියිදේ නැ මේ තුනයි මේතුන හරිනේ ර් හොඳයි අපෙන් අන අවස්ථාකදී ප්‍රශ්න දෙක් අපි බලම ප්‍රශ්නමකද කිය පලවෙන එක කමිටුවට එකක් ක්ඩායමෙන් සාමාජිකයන් නිරට්ටේ සංක්‍යාවත් ෝර ගැත තුනම් ආහුතේ හැමකෙන්ම ගන්න නිරට්ි ගානකුව හැ එහෙම ඔන්න වැඩේ නීති ගොඩ එහනේ අරියට හිතන් ඩෝ. හොදේ ඔන්න හැම බලාගන්න. ඉරට්ට ගානක් ගන්නත් තෝන නැපි කණ්ඩායම් දෙකන නම්කරමු මේ ඒ කණ්ඩායම බී කණ්ඩෑම කියලා ඉරට්ට ගානක් ගන්නත් එපැයි. ත මේකින් ඊරට්ට ගානක් මේ ඊරට්ට ගානක් කෙන් දෝට දෙකෙම් ඊරට්ට ගානෙන්දෝඩ. සේරම ගැහැන් පට්ටිය ගාන එන්න ඕන උපරිම දෙකයි. උපරිම දෙකයි. ඒට වන අඩු අවස්ථා නත් එන්න බලුවන් පරිම දෙකයි හරි ඒකත් හරි හයක් තෝරන්නත් තෝල් පවැඩි ටික සංජී හ අප අවස්ථා හිීමක ට ලින්වාගේ බෙදමු තේබල්ල අනිවාන වගෝගුව බගුව ගහගම එක ටක සරන අවස්ථ හදෙන හොදයින බලන්න මෙන්න ඒගෙන් ගන්න අවස්ථා මෙන්න බීගෙන් ගන්න අවස්ථ අපි මේ මෙහෙමත් බෙදමුකු පිරිමි ගැහැනු එතකොට තවත් ලේසි? ඒගෙන් ගන්න පිරිමි ළමයි ගාන ගැහැනු ළමයි ගා. ම බෙදනව මෙහෙම මෙන්න ඒගෙන් පිරිමිකොච්චර ගැනු කොච්චරද පිමිොච්චරද ගැුොච්ර හොදයි. පලවෙනි අවස්ථාව. දැ මෙහෙම හයක් ගන්න ඕන උපරිම ගැනු ළමයි දෙකයි ගන්නත්ත. ඒගෙන් රට්ටි ාණක් ගන්න ඕනහ මෙ හිට. අපි ගමූ මෙන්න මම් පලවෙනි විදිී ගන්නවා ඒගෙන්? ඒගෙන් දෙකයි බීගෙන් හතරයි කියන සිිස්ටම් එකට ගන්න. ඒකෙන් ගන්න දෙකයි. එතට ඒ ගන්න ඒකෙන් ගන්න දෙන්න පිරිමි දෙන්නෙක් වෙන්න පුන තොට ගැහැනු නෑ. මු මුලිම වන්න පපතුතේ දැ ගන්න පුලලාන් විදිහත්වයෙන් ඉරටෙන තොට දෙකක් කරගන්න හතරක් ගන්නවා. ඔවුලක් නෑ එතට ඒගෙන් ගන්න පිරිමි ළමයි දෙන්නයි ගැන ළමයි නෑ බීගෙන් හතරක් ගන්නන්නේ පැක් ඒ හතර ගනිද්දී ඔන සැලකිලිමත්වෙන්න නොද සැලකිලිමත් එන්න ඕන කොහොමද හතරක් ගනිද්දී මෙවල පිරිමිළමයිම හතරක් ගන්න බෑනෙ ඔහු පිරිිමිත් වනා එක ගැනුලම ඇ පුළුවන්ද පුතාල කල්පනා කරන්න පුළුවන්ද පුළුවන් හයක් හරි ඉරටට ඉරට්ටේ ඇවිල්ලා. උපපරිම ගැහැනු ගන්න දෙකට වඩ හරි ප්‍රශ්නයක්න එකයින්නේවැඩේශේ තාපුළුවන්ද තා පුළුවන් මේක මෙහෙමති එෙද්ද ඇයි පුතේ පිරිමි ළමයි දෙන්නයි ගැහනු ළමයි දෙන්නයි ඒත් අවුලක් නෑනේ හරිනේ එවන් කියපුදේ අනිවානය උපරිම ගැනු ළමයි දෙන්න ඇයි මෙතන වේ ගැනු ළමයි මේ මේ ද්ිය දී මුළු ගැන ලමයි ගන එකයි උදකයි හරි ඒක හොඳයිනේ හරි හරි. හි ඊට පස්ස බැරිද පිරිමි ළමයි මෙතර ැතුව ගැහනු ලමයි දෙන්නෙක් ගණඩ ඒත් පුළුවන්ඩි පුතේ එහෙම බැරිකමුපුත් නෑනේ හරි ඕ එතකොට තැම් මෙතනින් ගැහනු ළමයි ගන්න ගන්න බෑයි ඇයි උපරිම ගැනු ළමයි දෙන්නන ගන්න පුලුවන් උපරිම ගැනු ළමයි දෙන්න න්නම් ගණඩෝන දැ මේකින් ගැල්ු ලමයි දෙන්නෙක් ගත්ත නම් මේකින් ගන්න බෑන හැබැ හතරක් ගන්නත එබැයි තොන හතරක් ගන්න පිරිවිි ලමයිත් මදී ඒ කියන්න පුතේ මෙවැනි අවස්ථාවක් සිද්ධ වෙන්න බෑ හරි එහනම් අපි ගමුව එක මෙතනිරුත් එකයි මෙතැනිලුත් එකයි රටි හන තමයි ඒ ගරුප් එකෙන් දෙන්නයි ඒ පිමිලමය ගැනුලමයි. මේකින් හතරක් ගන්න ඒ හතර ගන්න පුළුවන්න්නේ මේ විදියට පිමිලළමයි හතරක්ම ගන්න ෑන පිමිලමයි තුනයි මේ ගැන්ලමයි එකයි. අන්න උපරිම ගෑනන්ලමයි ගන්න දෙකත් වුණා එ පිමිල මයි දෙකයි ගැන ලමයි දෙ එකක අවස්ථාවු ලද බැෑබෑබෑ තන මෙතන ගැනු ලමය මෙතන ගහනලමයි ද ගහලයි තුදනෙක්ල එහෙළම් ඔච්චරයි. ඔයි වැඩේම පුළුවන්න්නේද පුතේ ඇයි ඉතාපාරක් ඒමකක්ද මේ ඒට දෙකයි බීට හතරයි ටස ඒට හතරයි බීට දෙකයි ඕකම නැවත පුළුවන් ඕකමයිහ බැහොඳේ ඒ බී කියන නම් දෙකක් අපි දාගත්තට එකම සංයුතියෙන් ඒබී ගෘපති වුණේ එත රොයි විදිහමයි ඩැන් ඒගෙන් හතරයි එනම් මේකෙන් හතරයි තුනයි එකයි දෙයි විින්දුවයි මේ පේලියම තමයි තුුණයි එකයි මෙදෙන්ටාවදකයි විදුවමතැටගියා. ඊලාට දෙකයි 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 වින්දුවයි ඉන්නට තුුණයි එකයි 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 ඔයි තියන්නේ සංයුතීන්ටික ඔයි සයුතිීන්ටික බතේ හරියට හිතර ලියාගන්න ඕන්න ඔන්න ොක ියාගන්න තැන තිෙනවා ඇති ලොක කැටලුුව හරියට ඔවු හරි එන අපි ලියමු දැන් ද ගන හැනත්තන් කණ්ඩා යම් ගණන්නම ලියනවා කණ්ඩායම් ගණන් කොහොම දෙන්නේ දැන් කණ්ඩායම් ගණන හා ඔන්න ප්‍රශ්නෙත්න මත බලමු හරි වෙනස් කමිටුවන්න හොදයි කමිටු ගන්න කණ්ඩායම් ගණන තෝරන්නතිී දැම් පෙළගස්සන්නේ හා අපි අදමුමන්න පලවෙෙන විදිිය වෙතන්ට මේ පිරිිමි ළමයි දෙන්නයි පිරිමි ලමයි දෙන්න තුනෙන් දෙයි යහැන් ළමයි තෝරන්න ඕන්න ඊළඟ එකේ පිරිමි ලමයි තුනෙන් තුනයි යහැන ළමයි එකයි දෙකෙන් එකයි හරි තෝරලිවරයි ධන තියන්නේ වැඩි ඇයි දන ඇයිපුතේ ඒ අවස්ථාවෙන් පස්සේදන්නේ තව විදිකට තේරීමක් වෙන සංයුතියකින් තේරීම පිරිමි ළමයි දෙකයි යැ ළමයි නෑ යි යහ ළමයි දෙන්නගෙන්දට නව එට පේපරිත් අකුර තමයි මෙතර පිරිමි ළමයි එකයි යහැනු ළයි එකයි පිරිමි ළමයි තුනම ගන්න යහැනු ළමයි නැවත් එකයි ඔයි තියෙන් අවස්ථා ගන්න ඇත්තටම ඕකම නේද පුතිේමීතියන් ගැන මේක දෙකින් වැඩිරත් හරි නත් ලියනවනම් ආයි මේකම ලියන්්ඩුව එකැන මේ වගේ දෙගුණයක් එනෝ සුළු කරමනේ තුනසී දෙක තුනයි තුනසී තුන එකයි දෙකසීයක දෙකයි තුනසී දෙක තුනයි තුනසී දෙක තුනයි දෙකසී දෙක එකයි තුනසීක තුනයි දෙකසක එකයි නැකයි දෙකයි මෙයින් දෙකක් හයයි නමේයයි මෙතනනවා දොළහයි. හයයි නමේ පාලවයි පාලවයි දොළහයනවා විසි හතක් හරිනේ ඒ වගේ දෙක පනස්හතරයිද මුන්ටතක් ඔය වැර දුනාද බලන් පට්ටේ හදි කියල පනස්හතරද එන්නේ パナサドライ、right? හ මෙන් මෙ නීළඟට ඊළඟට කියනව පුතේ මේකෙම තව එකක් කමිටුවට එක් ගැහැනුළමයෙකු පමණත් තෝරා ගත යුත්තු නම් අන්න බොහොම් වැදගත් එක ගෑනු ළමයලු කමිටුවට ගණ්ඩුවෝන එතකොට පුතේ දැන් මේ අවස්ථාවලින් මන හිතටන්න වෙන්නේ අනිත් නීති ටික පොදු නීති ටික විදියටටම ආරක්ෂාවෙන්ඩෝන්. මොනාද පොදු නීති ඇයි අර මුලින්ම කිව්වන දැන් මේ බලන් අපිචේද පටන් ගන්න කොටම කියපු නීති ටික පි න ල මනාද කියන් හයක දෙෙනෙක් ගණ්ඩෝන ගැහැනු ළමඉන් ගාන වැඩි තරමින් දෙකයි. හැබැයි දැංගයනවා එක ගැහැනු ළමයකු පමණක් තෝරා ගත තු වැඩි තරමින් දෙකයි කිව් හම නැතිවඩත් පුළුවන් නැතිවෙන අවස්ථාව නැතිවෙන අවස්ථාවට ගන්න බැරිවුුණා මේ එකෙේ ඇයි නැතිවෙන අවස්ථාව ගන්න බැරිවුුණේ මේ එක තුන තුන ගන්න බැ රට වෙන්නත්තේ. කියන්න එක ගැනුළම අයිලුන්තිපට දින් දන එකොට හිතන්න බල අන්තිමට එකක් ගෑනුලමයක් විතරක් එනවන ඒ ගැනලම මේකෙන් එට පුළුව එතර එක්ක ගෑනුලමය එක් කෙනවා නම් මෙතරින් මේකෙන් කියක් ගන්නවාද මේකෙන් කියක් ගන්නවාද එහමත්තං සමස්ත ඉතුරු පිරිමිලමයි කියයක් කියෙනවාද ඒ අනුව වර්ගී කරය කරන්න පුුව පැහදිලිනේ හොඳයි සුල් කරන්න බල හරි හහ හරි පුතේ හරි ගෑනු ළමයි මේ හත්තරෙන් එක්කෙනයි පිරිමි ළමයි මේ හය පහයි ඇමකද අවසා එක ගැනු ළමක්ඉන්න විදිරණ ඉල්ලන්නේ හා තර හත්තර වැඩි කිරීම හයසී පාහායයි මේක උත්තරේ විසි හතරයි මෙන්න අවසාන පිළිතුර වැඩි පැදිලින හැමෝට බොහම සරල මේ කොටස එතන් නිහන්නේ එතන කියන්නේ මේ මේකෙන් නිරට්ට මේකෙන් නිරට්ට කතාමුකුත් නෑ පැහදිලි කවරටිකිවනම් ඔත්තේ ෙස කියලා ආයිතකොට තාවදදිට හිතන්නේ න. තුනයි තුනයි හරි ඔත්තනෙ වස්සේ එකයි පහයි හරි ඕන්නන් ඔව ගන්න පුරොම් හිතල ගන්න වෙන හොඳේ මනිවානය හඳයි. ො මේකේ ශ්‍රේණි ගාන ඉක්මින් බලමු යදස් දහාට ශ්‍රේණී මෙන් කුත එශේණි ගාන එවාාර්රි එකයි ූවාර් එකයි අර ඉසල ගාන වගේමයි බව පෙන් අගති ඉක්මණින් කරමුද බල බව පෙන්න්නන ගාන F සමානයි එකට ආර්ධන දෙකේ වර්ගය Uවා සමානයි වෙනම එකක් මෙන්න Uවා ආර්ධන දෙකවදීම ආර්ධන එකේ වර්ගය ආර්ධන තුනේ වර්ගය හොඳයි එාරිාර්ධන දෙක සමානයි හතරයි Uූවාර් බවර ස්සල්ල ගාන වගේම නේද එාරිීනෆා ධන දෙක එාර් මෙයින් හරි එාර්ධන දෙක ත ආර්ධන මෙතන හතරක් වෙනවා වරග හරයි? ර්ධන එකද තියන්නේ ආර්ධන එක තියන මේ ආර්ධන තුන වෙන ර හොඳයි පොදු හරයක් ගම ආර්ධන ආර්ධන තුන ආර්ධන තුනේ වර්ග අර්ධන එක්කේ වර්ග පද දෙකේ ගුණන් එක ගැමේ මේ තියන වර්ගධ හිකන්තරයක් නෑ අඩුකරොත් දෙකයි එකතුකරොත් දෙකයි ආර්ධන හතරයි දෙකක් එළීට ගතත් නිදන හතරයි ආර්ධන දෙකවදීම ආර්ධනය එකේ වර්ග ආර්ධන තුනේ වර්ග එකඇනේ හතරයි යුවා බලන් හරිදි කියලා හතරයි Uවා හොයි ඊට පස්සේ එනයින් සික්ම යුවා බව පෙන්වන් ලේසි කලින් වගේමයි ආදේශකරගෙනයන් හතරයි යවා සමානයි එවාාරීනාර්ධන දෙක්ක අදේශ කර නේද අතර එ එ එකකරන එන හතරයු දෙක එකරන එ හතරහතර යුතුන එතුනරින F පහ අර එකතු කරද්දි කැපෙන්න දීන් පේදක් ඇරලා තමයි කැපෙන් පෙනවත් නුතුතිියන්න ඕන පුත පේිතු නක්ොද මොකද මෙතැන පේලියක් ඇරල කැපෙන නිසා පේලි තුනක්ව තුඩින් යටටින් ලියවෙන්ඩම ඕනේ හුළුවන්නේ මෙතන ඇැති ලියන්න මඟ. න්නේ ම අන්තිපේලී විතරක් තියෙනවා අන්තිපේලිය අයිට උඩින් එකැ ලියමුකු තම් මම හොඩක්ින් බල යන්තල්ලුම් බලන්නේද රයි්ති හා මෙයා මෙයාට මෙයා මෙයාට ඩින් මෙතනින් දෙයි මෙතරින් දෙයි එයි එසික්ම URLසි හතරයි URL එවා F එක දන F දෙකරින Fදනයකරින Fෙන් දන දෙක හතරක් කෙලියට ගන්න එ එකට එක දාන එක ඇට දෙකේ වර්ග හතරයි දෙක එක තුනයි තුනේ වර්ග නමයයි එන්දන එන් දන්න දෙකේ වර්ග එද දෙ එකන් එන්දන්න තුනේ වර්ග හතර යන හතරෙන් බෙදලදාන්න හට පිළිතුර ලැබෙනවා අරේ මෙන්න සිගම Uුවාර් දහතුන විදීම තිස්ස ඇදිසෑව දෙක් එකසිය හතලිස් හතරයි මෙතින් එ දහතුන වදීම එකසිය හතලි හර හරිදපුතේ පිළිතුරු නිවැරදිදව මෙතනින් යනවා රිනේකයට හතරයි එන් ධන දෙකේවර්ග හතරයි එන් දන තුනේ වර්ග ර න්න තියෙනවා අවසාන පිළිතුර හයි අපරිමිත ශේණය අභිසාරී බව අපෝහණය කර එකතුව ලේසි. අනන්තයට සීමාවගන්න කෙලිම් උත්්තරේ නෝ. ඇයි නිකම්ම එකඇටෙන් පදනිතියෙන් යයි හදන්්ඩ දෙයක්වත් නෑමික. මේගානි විශේෂත්ය ෑික හදන්්ඩ දෙයක්කත්නේ සික්ම අනන්තයට. තට එක ගන්න නම්ම කත කරන දී පල්ල හිඩ න්න අනන්තෙට ඇවල සීමාව ගන්න දහතුන වෙදීම එකසිය හතලි සතරරින එකයාට හතරයි එෙන් දන දෙකේ වර්ග හතරයිෙන් දන තුනේ වර්ග ත්‍රපුතා සීමාව ගත්තුත් වෙනවා දහතුන වෙදීම එකසිය හතලිස් හතර රින බින්දුවරන බිින්ද. හ ද එකේ හතලි සරයි ලියන මේ පරිවිතාගයක් එම නිසා බිසාරීවේ එමනි සිගම යුවාර් එකේ සිට අනන්තේ දක්කා දහතුන බෙදීම එකසිය හතලිස් හතරයි පදා අනන්තේක එකතුව නේද මෙන්න බලන T කියන්නේ කවුද කියලා Tය කියන්නේ එ සිට දෙකයිෙන් දක්වායවායයි ගනිමු බලමුකද Tයැ එ සිට දෙකයිෙන් දක්වා Uවායයි ගනිමු මෙන්න මේක බින්දුව බවපෙන්වන්න ට වෙනස්සගන කරිද බලමු කි මොකද මේ ගොල මේ කියන්න TN කියන්නේ අපි හිතන්න වෙනවා මෙ බලන් මේකල අපිටි කෙනවා Tන් කියලා විශේෂ කෙනෙක් න්නවාද මෙ කවද Tය කියන්නේ සිගමා එ සිට දෙකයියෙන් දක්වායවා එන් සිට දෙකයිෙන් දක්වා යවා දැම් පුතාලටම කියල දී ලතිය නෝකනේ එන් සිට දෙකයිෙන් දක්වා කිව්වාහම ඒකතුව ගන්න බෑ මොකද අපි දන්නේ එකේ ඉඳල එකතු කරන්න අපි දන්නේ හැමවෙලාම එකේ සිට එකතුව එහෙනම් ඇත්තටම මේ තියෙන්නේ එකේ සිට දෙකයිෙන් දක්වා එකතුවෙන් එකේ සිට එන්රින එක වෙනකං එකතු අඩු කරලා එතකොටනපුතේ එන්ගේ ඉඳල ඉස්සර හටිතුරවෙන්නේ මෙහෙම හිතඩකු ඔයාට ඕන හතේ ඉඳල දහය වෙනකං එකතු කරන්න ඔයා දන්න එකේ ඉඳලා හැමවෙලා එහ ඔයා කරන්න ඕන එකේ ඉඳලා දහයට තියෙන එකතුෙන් එකේ ඉඳලා හයට තියෙන එකතුේ පැයාඩු කරන්න එතකොටනපුතේ හත්වෙන පදේ ඉඳලා එකතු ඉතුරු වෙන්නේ තේරු නාද කියපුදේ අරර අර මංකිවයෝක තේර පන්තර විෂන්තය ගතා කරම් මේ සන්තතික තත් නවෙයි වික්තයි විත ඉගැන කැඩි ලතිවන්නද මේ දත්තවෙන් පස මේ පදෙන් පස ඊළඟ පපදේ තියෙන මෙ දිගක්කින් දැන් දිගක් හොයද වැඩ එනවෙන වෙන් එම පැණි කලිප් එක දිග හොයද්දී වාට මෙත්ත නිදලා මේ කෙලවරට දිගෙන් මෙත නිදලා මෙන්න මෙතන හරියටම මේ මායිමට දුරාඩු කර හම මේ කලිප් එක දිගෙනවා ඊට සෙන්ඩිමිටරයක් මෙහා දිීර දුරාඩු කරලන්න ඔන්න න නමුත් මේවැයි තියෙන්නේ පදනෙ ඔයාට ඕන හත්වනි පදෙත් එක්ක දහවැනි පදය වෙනකන් එකතුව නම් ලනි පදේ දල දහ නි පදයට එකතුින් පලවෙනි පදේදල හයවෙනි පදේයට තියෙන එකතු අඩු කරන්නවා දැ පැහැදිලිද රයි හෝදායි න්නවාසන් පිතුර ත්‍රතයි මේකැන මේ හන්නේ සීමාවක් කහන්නේ එන්න අනන්තට ඇවලීම පි පුතේති ඕක සීමාවගයි. හරි ලේසි ඔහොම්ම සීමාව ගන්න ඔහොම්ම කෙලින්ම සීමාව ගන්න එතකට හරි ත්‍රපිට වැඩෙත් ලේසි වෙන ඔකොහොම හදාගන්න ආ දැන් එන්න අන්තට ඇවල සමාව ගන්න තුර වැඩේ ලේසි වන බලනව කරනද? එන් අනන්තෙට ඇවලා සීමාවගන්නටෙන් සමානයි එන් අනන්තෙට ඇවල සීමාවගන්න සිගමා දෙකයියෙන් රින එන්න අනන්තට ඇවල සීමාවගන්න මෙන්න මේක හරි ඉට එන්න අනන්තෙට ඇවල සීමාව ගත්තොත් පුතේෙන්නේ මෙතැන්ට අනන්තේ වැටෙනවනි එකේ සිට අනන්තය දක්වා යුවා රින මෙතනත් එකේ සිට අනන්තේ දක්වා යුවා ඇයිපුතේ ඔවු ඒ ඇන මෙහෙමනි එන්න අනන්තටයට ඇද මේකත් අනන්තයට යනවා මේකගත් අනන්තයටය අතාලනය ඇක එන්රින එකද දෙකයිෙන්න්න ඒක ප්‍රශ්නයක් නෑ තන කොහොම අන්තට යනවා අපි දන්න අනන්තෙට යනකොට ලැබෙන පිළිතුර දහතුන වෙදීම එක සිහතලිස් සතරයි මේකත් එහෙමයි ආන් උත්තරේ බින්ඳවා. නිකන් හිතන්ඩ අනන්තෙට යනකොට මේක අනන්තෙට යනව කියලා. එතවට එන්නේ අනන්තේරීනා අනන්තයයි. ඒක උත්තරේ කියන්න බැයි. ඒව තමයි අර සීමාවේ අනිර්ණ අවස්ථාකන්න. එතර ීවැනි සීම අපිට ගන්න මෙතන එන් ආවේ නැහ ඒනිසා පශ්නයක් වන්නේ. තෙරුණ අධ කිවති මෙතනාවේ ගාන්ට සීමාව බින්ඳුවක් වෙන පරිමිතු උත්තර දෙකක් න ඒකින් ඒක මඩුව පරිමිතාගන් නිසා උත්තරේ බින්ඳුවයි. පැහදිලිද. දයයි තමයි දෙදස් දහ අටට දෙදස් දහත ඇතර මේ ගානයාවේ සංකර්ණ සංයෝචරද සොරි ද දහත දෙකම දිිපද ප්‍රසාරණය ඇතින් දිිපද ප්‍රසාණය ඇස වන් තමයි ගාන හත මද අපි මේගත් කරන මුුණ ජස්දා හත කරන් බල අටයට මොහරි ගැටලු තියෙනව අහන්න හො දැ ප්‍රශ්න ඇවුවම නෑන්තිමරි. ගැටලු තියෙනවාද මනෝහරි මේ කරපු දේවල් වල 出たスターハッて හටලිය්පේ පේ අකුරෙන් තමයි ගණ්ඩෝන න් Online අයට සානී දයට ඔන් Onlineන් මතා පොඩ්ඩකින් නවා මට දානන තාමලිං එකට දානෝ ලියපු ඒව අකුරෙන් ඇල්ලා ග්ඩෝ මේ සතතියම මාකින්න එකක දෙන්න මට කෞ් එක ප්‍රශ්න ඇති විච් නිැඳ ලාගක ඉදදා මාකිින්න කෙන්නේ මමාකින්න එක මෙවැරකට දා ඉවරයි ්‍රයිවෙක්ට නි සතියේ ිසිකල්ලියපොත් මාකිින්න්න එකකෙන් බලාගෙන තමයි තමන්ට චෙක්කරගන්න වෙන්නේ ඊළඟ සතේ දලා කි එක පරිින්් කල්ලා දෙනවා හරිදස් දාහත මබතේ එක් එක් සකරක් මහිතන අඩු ඒකෙත් මේ අන්තිමට මලුම අපිමකක්ද වෙන්න කියලා මෙන්න හරිදවෙන්න ගාන? ආරෝහණ බලවලින් දිිපද ප්‍රසාරණය ලියා දක්වන්න Xහි ආරෝහන බල උතේ දැන් දිපද ප්‍රසාරණය කියන්න මේ ගානේ එන තව එකංශයක් ඔගල දන අප අවසාන හරි දිපද ප්‍රසාරණනරේ නේ දරරි විෂණන්නේ එක එහෙම තම වැඩිපුරුම් ක ගන්නම් හැදුවයි තේරිපන්තිය අපි එක දවක්ව ක තීරටික් කල නැත්වන්නේ නද. ඔවෙන්න. ආරෝහන බල ආරෝහණ බල කියන්න එන්න එන්න වැඩිවන එත එසි බලය එන්නන්න වැඩි වනතර තමයි එක ලියන්න්ඩෝ දැ එහනම් පටන්ගන්න ඕන එක් බලය අඩුම තැනන්නේ ඕ අපි දන්න දාහතරසී බිින්දුවයි එක්ේ බලය නැත්ත පහේ එනම් පහෙත් දහතරවෙනි බලය ඉට දාහතරසී එකයි පහෙෙන් දහත්තුනයි දෙකයි එක්කෙන් එකක්යි එන්න වැඩි වෙන්න පටන් ගන්නක්ේ බලය ධාහතරස දෙකයි පහේ දොළහයි දෙකයික්ගේේ වර්ගයයි. ආදී වශයෙන් යන් හරි නේද දන ඔය ලියන්න මේගේ සාධාරණ පදයක් සාධානපදයනෙ දහතර ස R පහේ දාහතරරින ආ දෙකයික් R ති පදේනවා දාහතර සී දාහතරයි දෙකයි එක්ගේ දාහතරයි ඔන්න ලැබෙන විදී ප්‍රසාරණය ඔක්කොම සේරුම ලියන්නේ ඔය වගේ මැද හරිෙන් අම් ප්‍රමාණයක් එන විදිට ප්‍රසාරණය ලියන් එහෙම නැත්තං මේක සික්්මංකනයට හරවලවාට ලියන් ත් පුලාඒ ප්‍රශ්නයක් නෑ හරි තෙදදි හැබැයිති අර අගුලාලිවීමක් තමයි සිද්වි. ඒ විදියට එතර සාධාරණ පදේ ගන්න දාහතර සී පහේ දාහතර රින ආ දෙකයි එක් කියයා ආර සමානයි බින්දුව සිට දහතර දක්වායි අමත කරන්නො හැබැයි මොනක ක්‍රමයට ලිව්වත් ඔයා දාහතර සී ආරුවෝ හඳුන් වන්නවන ක්‍රමාරෝපිත දහතරයි ක්‍රමාරෝපිත ආ දාහතර රිනාර්ගි ක්‍රමාරෝපිතය. තරම එක ආර්කයන්නේ බින්දුව දාහතර අතර සංකයාව බිඳුවවෙන්නක් පුලලා දදාහතරවෙන්න පුලුව ඔන් ො මස්තේ ලියවෙෙන්ඩ ඕනු පුදේෙහොඳ එක මේකට සහ මේවට තමයි ලකුුණු හම්බුවෙන් හො මෙ නීලංකොටස ඊලඟට කියනවා R බිදු එක දෙක් එහම දාහතර සඳහහා ඉගත ප්‍රසාරණය XR අඩංගු පද Tරයි ගනිමු XR අඩංගු පත T යෑ ගනිමු T ධනයක වෙදීම T මේක බවත මෙන මෙතන්ට එක්ක්කරක් තවයි එලියටෙන්ඩෝ එක ගුණ කිරීම එක් කියල බනමුග ප්‍රකාශය හදරකොටනේ Tර් ධනයක බෙදීම T ඉති ලේසනපුතේ T කියලා කියන්නේ Xගේවෙනි බලය අඩංගූ පදේ මෙතිQR හමේ පදේ දාහතර පහේ දාහතර රිනර් හරිට වලන් හරි දාහතරර් පහේ දාහතර රිනර් නමලියනෝ දහතර CRර් පහේ දාහතරරිනාර් දෙකයි එත මේටත Tර් ධනයක කියන්න පුේ මේක ආරුව ධනය එකක් තව එකකින් වැඩ වෙනවා ත පහේ දාහතර ර ආර් ධනයක එක තරවා පාලෝරිනාරවා ගැෙන දෙකයි නක් මේක බෙදන්න පුේ අපි අහන් මේ දෙක බෙදීම අන්න මෙද ටර් ධනයක බෙදීම ටR එක තම අපින් අහනන්න ප්‍රකාශනයක් ති හැන බල. මෙතව ලන්නේෙන් මෙන් ඇැපුතෙම එක සුළු කරන්න්ඩෝන ක්‍රමාරෝපිත දාහතර ක්‍රමාරෝපිත ආර්ධනයක මෙ අඩුනහමෙනවා ආර්ධාන එකක් අඩු නහම දාහතරින් රමග ඇති වැරදුණානේ දහතුරනේද දහතුනස්ොරි දහතුන රිනාර්ගෙ ක්‍රමාරෝපිතය මෙතැන වේ මේ දෙනගෙන් පහක් යටටනවා දෙකක් කුඩටනෝ එක් කෙනෙක් උුටනවා මෙතන යට ක්‍රමාරෝපිතේ පහක්්‍යයට හොඳයි මෙයාට මෙයා කැපෙනවා මේ දෙන්නත් කැප නම්මගු උඩුට යනවා ත ධහතරිනාර එකක් උඩ ආර්ධනයකක්යට දෙකයි එක් එකක් උඩ පහක්කයට හොඳයි මේක දුත්තරේ දාහතරරිනාර් දෙවතාවක් දාහතරරිනාර් බෙදීම පහවතාවක් ආර්ධනයකයි එ මේ තියනෙ පුතේ T ධනයක බෙදීමටර් නැං හරිනේ

වැඩේ පහැදිලි දැන් පුතේ මෙන්න මෙහෙම දෙයක් හොඳයට හගන්න හොඳේ මේක දැන් සිලබස් එක නැහැ මෙ මේ මූලධර්මේ දැන් සිලබස් එකේ නක මේ පරණකා දහස් දාහතන මේ පරණ සිලබස් පරණ සිලබස්ස එකක දිපද ප්‍රසාරණය ගානන්වල මෙන්න මේ කියන සිද්ධාන්තය මූලික කර ගැන ප්‍රශ්න ැහවා මේ මේත්න තමයි ඇවිල්ලතේ මං එක පොඩි අදහක් කෝගල්ලට දෙන්න හැමෝමහගන්නකු පුදලට මතකයි මතනර පහදනදකයික්සිගේ දාාහතරනනි බල පද ප්‍රසාහන්ම දිීගට ියලවුණ හනිද. ඕකේ තැන් එක්ට මේ ගොල්ලො කියනවන සංඛාවක් දාාණ්ඩ කියලා ක්ට කියන හතර බෙදීම තුනට ගොහද කියින් නිලක්ම දාාන්ඩලු ඕක්නු හතර බදීම තුන්න හරි අපි නිකං හිතම එක් සමානය හතර ෙදීම තුන දශකරුම් හරි. එක් සමානය හතර බෙදීම තුන විට හ නිකං හිතන්න? අර දිපද ප්‍රසාරණයේ එක්ට හතරවදීම තුු ආදේශ කරහම ඒත් තිවුණ නතන පද පහලවක් ඇයි දාහතරවෙනි බලය නම් පද පහලවක් තියෙනවා. එක්ට හතර බෙදීම තුන දැම්මහමෙන ඔයි පද පාලව සුළු කල්ලා ඒ පද පාලවේ විශාලත්වදිහා බැලුවොත් ඔයාට පේනවා හරි ලස්සන රටාාවක්මොකක් ද ඒ ඒ පද ටික පදේ අංකෙත් එක්ක පද පාලවත් තියනවානි මේකේ එන පදේ අගේ මේ 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 මේක එහෙම බැලුවොත් අනිවාරයෙන් වාට පෙනේ වෙන්න මෙහෙම හැදයක්තිී ඒ ඇනපුතේ යම් පදයක තියෙන සංගුණකය තමයි ලොකුම යම් පදයක් තමයි ලොකුම පදේවෙෙන විශාලත්වයෙන් වැඩිම හැබැයි ඒක වෙනකං වැඩි වෙලා එතනින් පස්සේ අඩුවෙන ෙනෙක් අහන්න පුල එක ඔපපු කරන්න පුලන්ද කිය පුලුවන් ද මේ ගානිමන් කරන්නය ඒක. මේගොල්ලො අපෙන් අහන්නේත් විශාලතම පදය මෙ බලනපුතේ ප්‍රශ්ය හන හැටි මේගොල් අපෙන් අහනවා වන්න බලන්න. ඉහත ප්‍රසාරණයේ විශාලතම පදය ලබා දෙන ආර්හයාගේස්වා. විශාලතම පදය එන්නේ කීවැනි පදේද කියලාහනි දැම් මෙන්න මෙත්තන එන්නේ කීයද කියන ප්‍රශ්නය නිගහන් කොහොමද උත්තරදන්නේ. ගගයක් අමුතුයි අපි බලමු ඔන්න අහගන්න හොඳේ මම එක්ට හතර විදීම තුුණ ආදේශ කනවා මම එක්ට දානෝ හතර වෙදීම තුන දාලා මේ ආපු ප්‍රකාශනය ලියාගන්නෝ දෙවතාවක් දාහතරරින ආර්ර දෙවතාවක් දාහතරරින ආ වෙදීම පහවතාවක් ආර්ධන එක මෙතැන්ට හතර වෙදීම තුන ක් කිය හතර දීම තුුණ එට සු වෙලා න අට වදීම අටයි දාහතරරි ආර්වදීම පහළවයි ආර්ධනය එක මෙන්න පුතේ උත්තරරි. ඔන්න බලා ගන්න සිද්ධ වෙන ද හොඳදව හග හැරද මෙන්න කතාව. ඇැම් පුතේ මේකේ ආර්කයන්නේ බින්දුව ආර්ට පුළුවන්ෙ දාන්න පුළුව පුළො. එතකොට එන්න මෙතන ොරි බිඳුවනවේ වැදුනාා ආර්ට දාන්න වෙන්නේ එක දැන් දාන්න වෙන්න එක ඇයි? ඒ හොඳට බලන්නටී ආරකක් ඉවන් පොඩකි ආරට බිින්ු දන්න පුළං ඔෝ මෙගොලු කියන ඉදිට පුලාන් ටී බිඳුවක් ඉන්නවා අතරම් පදයන්ක නෙවෙේ මේ ගොල්ලු දීලතිීන්. හව කමක් නෑ ආරක බිඳුවත් මුලින්ම දාන්න පුළුවන්. බිදුවෙනි පදේනෙවෙයි ඒගොල්ලු නිකන් ටිය ාරෙල සංකේතයක් දීලති හද. වැඩිම පදයන්නේ මෙතන ආරට බිින්දුව දාන්න පුලුව එක්ක පුළුව දෙක්ක පුල එම දාහතරට යන්න පුළුවන්. ඇයි දාහතට යන්න බෑ මොකද මෙතන ඒ පාර ප්‍රශ්යක් වෙනවා එක නිසා ආරයන්න පුල උපරිීම දහතුන ඉතයි. ආර්ධානය එක්ක නිසා තමයි ඔය ප්‍රශ්නාවේ දහතුන තමයි යන්න පුළන් උපරිම තැන. මොකද දහතුන දැම් හම මෙතැන දාහතර හැදිල මෙතන එනවා දහතුන. නමු දාහතර දැම්මත් මෙතන නන්න පහලවක් බෑබැටී පහලවක් කියල එකක් ගැන කතාරන්න නෑගොල්ල. හලුස්සෙනිි ල නෑන කවදාවත් අන්න හරි. හොඳයි මේකෙන් වෙන්න මොකක්ද වෙන්න මේකයි වෙන්නේ පුතා නිකමට ආර්ට බින්දූ දාන්ට පන ල හොද ලස්සනො දෙයක් කියල දෙන්නේ ආර්ට ධම්මිකම් බිඳදුව. මොකක්ද වෙන්න කිය ලමුද ආර්ට බිඳදුූ දැම්ම ටී එක්ක එනවා ට්‍රී බිින්දුවේ නෝ ඔය දෙකන උඩින් යටටින්ගෙන් සුළුකර ආර්ට බින්දුූ දාන්මයකි දාහත්තරයි මෙත නාට බිින්දු දැම පාලොවෙච අට වැඩි කිරීම දාහත්තර බෙදීම පහලවයි. න මේක එ එකකට වඩා වැඩී නේද මේ එකට වඩා වැඩ දටස දාහතේ වාටක්කිවූ හම්පලකට ලගහොමත් වැඩි ඒ කියන්නේ හොඳ බලා ගනුවේ මන් පොඩි රටාවක් හදනයි කියන්නේටී බින්දුවට වඩාටී එක වැඩී පිරිගන්නවාද ඇ මේ එකට වඩා වැඩී කියන්න මෙයාට වඩා මෙයා ලොකයින හරි ඊලා ඩාරට දාන එක්ක එතකොට එනනේ වෙතින් ට දෙක්ක යටින්ට එක් ඔවු? එක දම් එක දැම දාහතන එකක් ගයම දහතු වන තන අට වැඩි කිරීම දහත් වනොයි මෙතන ආරට එක දැම් හම මෙතන දෙකක් කියනවා දෙකයි පත ඒත් කැපෙනවා අවිතරනවා හතර දහතුනේව හතරක් එන්නේ පනස් දෙක ඒත් පහට වඩා ලොකුයි එකගැනටවන්ට වඩාටටූ ලොකුයි පේනවාද පුතේ මේබ ලනුවේ ඔය අර මම කියපු කතාව ැන්ටී බිින්දුව කියන්නේ ආ බිදුව ඇති බින්දුවෙන් පටන් ගන්න වෙන්න ටී බිින්දුව ේ උත්තර ඊට ලොකුයි දෙකේද උත්තර ඊටත් ලොකුයි ඕක දිගට යනවපුතේ දිගට ගිහිල්ලා ඕක කොතනින්ද ඉවර වෙන්නේ හිතම අපි පටන්ගෙන යන් ටිකින්ට හොඳයි මෙන්න ආරට දැම්ම එකආර්ට දෙකදාන්න ආර සමානයි දෙක්ක එතකරවාට උඩින් තුන යටින් දෙක ටී දෙක කිය දෙන්නේ යාරට දෙක දැම්ම මෙ දාහතර දෙකක් ගහා දොලාහ තට වැඩි කිරීම දොළහයි දෙ එකක් නෑව කර හම තුුණයි පාලොස්වතාවක් තුන සුළු කරන්න සුළු කරන්න ගළල අමතර තුනයි දොලාහට කැපින හතරයි තිස් දෙක බෙදීම් පාලවා ඒත් එකට වඩා වැඩි ඒත් එකට වඩ වැඩි ඒ අනි පුතේ ටී දෙකටත් වඩා ටීතුන වැඩි තව තව එකක් දවන්න ඉනිස්දාන ආරට හතර නයාරට තුන එතකොට එනවාටී හතර උඩි යට ටීතුන නෑරට තුන්න දැබ හොඳේ දාහතර තුනක් ගිහාම එක්කොලහයි මෙන පාල සතාව තුන එකක හතරයි එතන හතර දෙගෙන විසි දෙක විසි දෙක පාලවට වඩා ඒත් වැඩීනයන්තක් එන ටීතුනට වඩා ටී හතර වැඩි දැන ලඟට ඇවිල් තියන්නේ හදේ අන බලන්න මාරුවන හැරිිතා පොඩ්ඩකිින්. ආනට දාන්න හතර නිකමට ටී පහටී හතර බලමු චෙක් කරලා හතර දාන්න ධහතරෙන් හතරක් ගෙහාම ඇ මෙතන හතර එකැ පහයි පාලොස් සතාවක් පහ උතේ සුළුවෙයිදමීට වඩ දහය පහට කැපෙනවවා දෙක් අයටරත් දෙක දාසයයි ඒත් වැඩි බලන් හරිඉරම දහය පහයි කැපෙනව දෙක අටරතික දාසය පාලවට එකක් ඒත් වැඩි එනම් මීට වඩාටී පහත් වැඩි හැබැපුතේ ඊළඟටනම් වැඩි වෙන්නේ ඒ මොකද දාමුව පීළඟ ලත්ක මාර සමානයි පහදානවා. තීහයටී පහ ඔන්න දැනව පහ ධහතරින් පහක් නමයයි පාහකයි හයයි පාලුස්සතාවක් හය සුළු කල්ල බලන්න මේහැ කනමතට තුනබදීම දෙකයි කැපෙනනතනකපනව හතර හතරවතුන දොළහයි දොළහ බෙදීම පහලවයි ඒකයන්න පුතේ එකට වඩාඩුවයි අන්න බලන්න ටහය බෙදීමටී පහ එකට වඩාඩුයි ඒක තේරුව පුතේ ටීහයකුඩයි ී පහ ී පහතමයි ලොක්කා ඒඇටී පහට වඩා ටීහයාඩුව අන්න බලන් අසමානතා වනි පැත්ත හැරිච්චෑටි. කටිට තේරුනාාද එඇට ඉම කියල ම පොටයි කියක් කාරිද මෙ එ දෙක ටීතුන ටීහත පහන් පස්සේ ටී පහ තීහායාඩුයි අ දැක් අදපුතේ වෙච්චදයි ඔන්න හොම යන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගට එහෙමද ඕ හොමද ඔප්පු කරන්නේ ඔප්පු කරන්න මේ ඇ අතරම දැ කෙනෙක් හම හොඳ ප්‍රශ්නයක් ස මෙම දිගට ආදශක කරය ට කිය ඇත්තරම්න ඇත්තරම් පුතේ වෙන්න ඕන මෙන්න මේකා එක හරහා මාරුවෙන්දදි තම ඕක වෙන්න දැම එකට වැඩිය එකට වැඩ එකට වැඩ එකට වැඩ එකට වැඩි එකට අරු. මොකද ඒක එකට වඩා අඩු වැඩිවීම මත නේද උඩ එක්කෙනද යට එක්ෙනාද ලොකු කියල තීරණයවෙේ. ද මේ එකට වැඩි නිසානි උඩ ලොකුණේ එකට අඩුුවච්චකම ගන්න යටට පදේ ලොකූුණයි ඕක නිසිද්ධී? ඒ අරක් එකට වඩා අඩුද වැඩිදි කියන එක තීරණය වෙන්නේ කොයි හරහාද ඒ හර හතම අදාල සිද්ධියවල්.වැඩි පැදිලි මං කියන එක ඇතර පුතාලට මෙන්න මෙහම කරන්න පුලම එක නිියම සිස්ටම් එක මේක නෙවෙ නට එක ලියල පෙන්න්න මද අපි ම කියන්න මුලිම කටි ි ොඩ් මේක ලියමු ලියල මං ඊට පස්සේ ඕ ඉ ඊට පස්සේ මං පොඩි වෙනක ෂෝට් කට් එක දෙන්න ඉන්න. සමානයික කිව්වනම් හොයා ගන්න පුළුවන් කියෙන සමානයකින් හරියට මුත්තරයක් එන්නේ දර්ශම සංක්‍යාවෙනෙ අනුව හිතන් ඩෝඩ් එක මං කියල දෙන්න මුලින් මේටි ලියන්ග පිළිවට පොඩි පොඩි වැඩහොඳ මේක මේක ආදේශගන්නෝ පිළිවල්ට පෙන්න්නම් පුතේ මේ පිළිවල්ට පෙන්න්න ආදේශ කිරීම්ටි මෙන මෙතනින් තමයි වැඩේ පත්තුවෙන් පැත්තමාරුෙනවා හද ක්‍රමයෙන් පෙන්න්න බලන්න ඉවරවෙලා ඉක්වට කියන්න හොඳද ඉක්මට කියන්න ඉවර වෙලා මේ ටිකලිය ඇලිවෙලා ඔව ඕ කියන්න කියන්න ඉන්න. ඉක්මට හරි නය පුතේ ආගන්න දැන් මෙහෙම කරානං හරින ෝක හරිද අපිට ඔයි ප්‍රශ්නය එන්නේවටට ධනයකෙන් කවුද ලොකු වෙන ප්‍රශ්න කවුරු කාට වඩා ද ලොකුවෙන්නේ කියන ගැටලුවනි. ඉතින් පුතා මේ විදිී වැඩක් කරන්න. මේ ප්‍රකාශනය එක සමග සසදන්න. එතකොට හරිනේ ඔයා බලන්න මේ මේකයි? ධනයක බෙදීම Tර් එකට වඩා වැඩිවෙන්න පොයි වෙලාද බලන් අටවතාවක් දාහතරිනාර් බෙදීම පාලොස් සතාවක් කාර් ධනයක එකට වඩා වැඩිවෙන් එට එක වඩ අඩුවෙනගෙන හිතන්නක් පුළුවක් මක්න හැමති විදිිය හොඳේ මෙතැරෙනවනේ අසුවයි දිස්ට හැකිද එක්කොල හකසේ දොළ හරිනට අයියාර් පහලවයි යාර්ධන පහළව සි දො හැම පහලවක් අඩුුණනාට පස්සෙනවා අනූහතක් මෙතනෙනවා දහ පාලවයි අටයි විසි තුනයි යා ආරකුඩයි අනූහත බෙදීම විසිතුනයි ඕක තමයි මේක පුතේ උත්තරේ ආසන් වෝගී අයිද අනූහත විසතුනෙන් බෙදම ආසන්න ව කියයිල් පහක් කෙනවාද නෑනේ මගති වැර තුනද නෑන දහර ේද කියද බල නාසන්න වෙන්නේ දෙසි තුනයි විසුනැය හතලිස් සහය හතලි සයව දෙකක් හතරයි දශම ගානන්නේ දෙන්නේ හතරයි දශම ගානන්නේ හතරයි දශම අපි යම් ගානත්වම් හා හතරයි දශම ගාන කමන්නේ ඒ කියන්න පුතේ ආ හතරයි දශම ගානකට වඩා අඩුවනකම්ම මේ මිකැනිස්සම් එක යනවා හා ආර හතරයිදශම එකට වඩා සුි හතරයි දශම ගානකට වඩා අඩුයි නම් උඩ කෙනා වැඩී ැ මේ බල එකට වඩා වැඩි කියැන මේ උඩ කෙනා වැඩි කියන තර්කයන්නේ උඩ කෙනා වැඩි වෙනවා ආර හතරයි දශම ගාන්ට වඩා අඩුවෙනක ට ආසන එකක හිතන කිය හතරදශම කිය දෙතවෙනවා හතරිස් සෑ හතරි සැයි අනු දෙකයිඇනු දෙකතට බහිනන පනහට අයි දෙක එන්න ඔන්න හරිනි වන්න හතර දශම දෙක් අසන්න වෙන්නේ හරිනි හතදශම දෙකයි කියැනෙ එම නිසා ආර්කුඩයි හතරයි දශම දෙක දක්වා Tර්ට වඩා Tර් ධනයක වැඩි. එක එකදාන් බින්දුවදාණ්ඩ බින්දුවට වඩා එක වැඩි. ඉටවස්සේ එකදාණ්ඩ එකට වඩා දෙක වැඩි. දෙකදාානන් දෙකට වඩ තුන වැඩි තුනදාන්න තුනට වඩා හතර වැඩි. හතරත් පුළුවන් හතර දැම්මොත් හතරට වඩා පහ වැඩි. හැබැයි පුතෙ පහ දැම්මොත් මාරුවෙනවා. ඇයි හතරයි දශම ගාන්නට වඩා අඩුවනේ හතරත් පුළුවන් අන්තිවට දාන්නේ හතර අරි පහදාපු ගමමකදේ පහදාපු ගමන් මේ අසමානතාව මාරුවයනවා එකගැන මේක මාරුවේනවා පහදාපු ගමන් පහට වඩා හාය අඩුව නෝ ඔහි තියෙන්නේෙ ලස්සන්ට වැඩි මේකම තමයි ඒකයන්නේ වැඩිම පදය ලැබෙන්නේ ආර සමානයි පහේදී අන්නෝක ලියලති අුව. නි වැඩිම පදය ලැබෙන්නේ විශාලතම පදය ලැබෙන්ව ආර සමානයි පහ විටදීය වැඩලෝ කටේ වැඩ තරුුණද දි ඕක දෙපද ප්‍රසාාණය දැගේ ඔයි කලින් සිලවස්සි ෙද විි චරි ලස්සන වැඩක් හරි මේම තියනෙක් හැබැයි මේක සමමිතික නෑ පදපාලවක් තියෙන තැන පස්වෙන යන පදපාලවක පස්වෙනයක් යන මේකනිග මෙහම සමිතික නැමික හඩැ අත්ති ලයිඩ්බල ම ගෙන ගන්නවා මේගේ ව්‍යාප්තියකට කියන්නේ මොනින් අක්තියනවා කියලාද සමමිතියක් නෑ කියනවා මෙන මෙහෙම දෙයක් තියනවා මොකක් කියලාද කියන්නේ කුටිකතාවයක්න ස්කිව්නස් එකක් කියල කියන්න අප පුටික සංගූන කත්ව වෙනවන්නේ ද පියසන්ගේ කුටිකා සංගෝටක පලවන ුටිකතා සංගරටක හරිනේද ට මතක දරමයඇන්න හරක තමයි එ හෙන හැටි මතකයිත් කුටිකතා සංගෝනක මධ්‍යයි මධ්‍යස්ථයයි අඩු කල්ලා එකයිනේ මධ්‍යන්නේ යයි මාතයයි අඩු කල්ල එක තුන් ගුණනයක්දගොර ම මත කනෑ හැරරිට බෙදීම සම්ම අපගමනේ විචලතාවේ මතකන බලන් බල අදසාමට මත නෑ මකද හරිට සංගුට කගේ කියල ටියර් ධනයක කියන්නේ ආර්ධනයක පදේද නෑ ෑ ආරධනය එක්වැනි පදයනවී මෙහෙමනිි පපුතේ ටාර්ගෙන් කියවෙන්නේ ආරධන එක්වැනි පදේ නෑනේ ඇතරමන මොකද Tර් කියන්නේ ආර්ුවනිි බලය සහිත පදේ අන්න එෙමිටයි. අපේ අර සාමාන්‍ය පදංකනය නෙවී මේේ තියෙන්නේ. Tර්ධනය අපිධනන්නේ ආර්ධන එක්වැනි පදය ඒ බලය එක්ක ආර්ුවනි ල මේක එක්ක ආරුවනිි බය තියන්නේටාර්ථ ගැන මේටර් කියන්නේ එක්හි ආරුවන බලය සහිත පදය එහෙම හිතුවනම් හරි. පැදි කටට තී පහ විශාලම වෙනව නම් ආර් සමානයි හතර වෙන්න ඕන නැද්දසර නෑ හතරයි දශම ගානක් වුණ තරිනපුතේ. අපියන්නේ නිකිල දිගේ වුණට මේක සුළු වෙලා හරියටම නිකිලයක් එන්න ඕන ගිලනීතියක් නෑ ඒකාවේ හතරයදශම දෙකක් හතර දශම දෙකට අඩුකිව් හම හතරෙන් නවතිනවා. ඉදේක තමයි ආරට හතර දැම්මහම සේකට ආට හතර දැම්ම හම හතරට වඩා පහත් ලොකුයි කියලෙෙන්න්නේ පටලග දෙ පහොේ ඊළකට තාන්න ආරට පහනෙ එත කොටම මාරුවේනතට පහට වඩා හය මාරුවනවා හයා අඩු එනම් පස්සනය තමයි ඒක හරියට පොඩ්ඩක් හදල ගන්නුවෝ නත තේනවා අදහරදශම ගානක්කවත් පස්වෙනය තමයි ලොක්ක එකන පස්වෙෙන අනෙවෙයිී පහ පහ ඒගොල්ලුන්ගේ අදහසනුවටී පහ තමයි ලක ොද ඒගොල්ලොනගේ ආර්දක්වීම කර ර හොඳයි හරි මො යිලාට තව ශ්‍රේණි ගානක් තියනවා කොට සම්න්ධ ගන්නන්නේ කොහොම දනම් මොනම්බන්ධයද මොන සම්බන්ධද ගන්න කොහොද මේකද මට පැහැදිලිවාදී මොන සම්බන්ධයද අපිට ේන්ති පොරසත් බලු න්ටිකක් වේගවත්ව සාකච්ඡා කරනාවම මේ හරි හඳයි ඉත්්මට කරුම් පල නකොටිකක් රග ක්මට සාකච්ා කර නවත්තුම අපි ට අවුදු හතරක වැඩිවරයි. තැබන සතිය දෙදස් දාසේ ගානයි ඒ කොටසි ගණනන්ටිකයි හ සාකච්ඡා කරල මේ ගාන සම්පූර්ණයෙන් අවසන් කරනවා ඉළඟ සතිය වෙද්දී. හොඳයි. සී විශාල හෝසමානයි බින්දුව සඳහා. එක්තරා ප්‍රකාශනයක් බව පෙන්න්න ඕක එල්ලෙක්්චස්කින් පටන් ගන්න එකයට ආර්ධන සී එකයට ආර්ධන සී ධන දෙක අඩු කරන්න වේ දෙන්න බව පෙන්වන්න තියෙන එක්තරා ප්‍රකාශයක් හොදැස්සු කර නිකම්ම සුළුර ගල හදන්නක් පුුව ඇත්තම මේ පැත්තිෙන් අරගෙන් ර පැත්ස සළු කළ පෙන්න්නත් පුල ගේ ප්‍රශ්යක් න හොම කරක් උඩේන්න දෙකයි් එනයින් මේක සිග්ම මේක එකතු කරන්න තින් . මෙතන මෙහෙමයි මේක ඇත්තටම බින්න බාගවස්ථාවක් වගේ මේ අතරම මෙයාගේ බින්න බාගවෙෙන් කල්ල නති. එතරවාට මේක සික්ම ගනිද්දි අරවගේම පහලට ලියන්න වවා හැයි ලියක්ද හොඳට මක තියාගන්න මේ පදවලට ආදශක කම තමයි ලියන් ව මිටිය බැෑරුම් ලියද්දති හද ගොඩක් ලියන්න්න තියන එතනයි ප්‍රශ්ිතයයි. හොඳ අප සුරු කළ බලමු ඊට පසේ අපේ මිත්‍රශයනි අිසාරී බව පෝහණයක එකතුසුවන් ඊට පස් ටි බොම සරල්ලයි හරි හම ලියන්න. මෙන්න එකට ආර්ධන ආර්ධන සී ධන දෙක උඩේන්න දෙක එක නෙවේ. සමානයි එකයට ආර්ධන සී කින එකයායට ආර්ධන සී ධන දෙක. ආට එක දැම්මුත් එනවා දෙකයට එකධන සී තුන ධනසී සමානයි තනොපුුතේ යාරට එක දැම්මොත් එක අට එක දනසී රිින එකෑට තුන දනසී ඊන අට දැම්මොත් එනෝ ආරට දෙක දැම්මොත් දෙක දනසී හතර දනසී එකට දෙක දනසී රින එකට හතර දනසී එලට තුන දැම්මොත් තුනදනස පහදනසී තුනදනසී රින එකයට පහදනසි දැන් එක කරන්න පටන් ගත් එකැ යුද්දිගට නවා කිය මෙයා කැපෙන් මෙයාට මෙයා කැෙන් ඊට යට එක්ෙනට හොමෝ එතට මෙතනින් පද දෙකක් හිතිරුවවා දැකත් මේන්න සික්ම යවා ඒවගේ මේ පැත්තෙනුත් පද දෙකක් හිතුරයෙනවා ඔන්න හොම දෙඇතම සිද්ධවෙේ කාමක් නෑ ඔ Vියයවා එක කරගෙන ලවත් ප්‍රශ්නයක් වෙන්නේනෑ. හරියට හඳුන්වලන්න. ලිවීමේ කාරදරය නිසා සහ දරුවවෙක් එහෙම රගෙන හදන්නත් පු ඇැවරත්දක් නෑ හේ මනිසා මංකෙලින් මුත්තරට ඇනවා දැන් සික්ම දෙකයාට ආර්ධන ආර්ධන සීධන දෙක්ක. එකේ සිටෙන් දක්වා ත්‍රැත්ත්‍රම පුතේ ඉතුරුුවන්නේ මෙතැනින් උඩින් දෙන්නෙක් රින අර පැත්තේ යටකම දෙන්නත් ඉතුරුවෙන හිතන්ඩ ඕන මොන දෙන්න දෙන්න කිය එන්රින එක දැම් මහම මේක එකගැන් එකයාට එන් දන සහි අවසානයට එන්දැම් මට පස්සේනැකිෙනා එන්දර සීදන් එක්කනේ එ දෙෙන ලියනකං අදහස එකපාටෙන් නෑ හරි වන්න තියෙන හතර දෙන්න අතර මේ දෙන්න තමයි මේ උඩින් එ උඩිින්ය දෙන්න මේ දෙන්න කියන්නේ ව යටින් එනද はい。<day. S 2> <laughs> හරි ත මේ දෙන්න සුරු වෙලා උත්තරයක් එනවා දැනින් එෙනවා දෙක දනසී එක දනසී උඩට යන එතරෙනවා තුන දන දෙකයිසි බෙදීම එක්ක ධනසී දෙක දනසී මේ දෙන්න වෙනවෙනම පද එන් දාන එක්ක ධනසී එන් දන දෙක දන සී ් වෙින් තමයි සික්ම අදාළ පදේ ඉතින් හරි මෙන්න මේකෙම එන්න අනන්තට ඇවල අිසාරී බව පෝහණය කරය හෙක්කතුසවා ද මේක වැඩේ තියනෙන පුතිම සී අකුරක් එක්කන යන්නේ ගන්න තැම් කිසි කෙනෙක් මේ පැටලෙන්වා නම් පැටල්න ස්භාවයක් තේරෙෙනෙ සී අකුර නිසා නැ අහිති මේක ලොකු ගානක් නෙවි සීමාව ගන්න තියේ රෝක සීමාවගත්වත් පුතාලට පේනවා එන් පදය අනන්තට ල එන්න ඉන්න තැන් දෙෙකු විතරයි ස්ථාන දෙක විතරයි එන්න එන්න අනන්තට අවල සීමාව ගනිද මේ දෙකම බින්දුව වෙනවා යට විතරයිනි ඉන්නේ මේක උත්තරේ ලෙස ඉතුරුවනවා පිළියවම් සික්ම අනන්තය වෙනකම් ආර්ධන සී ආර්ධන සීධන දෙක්ක ර ඔය විදිෙන් උත්තරයටනවා එන් අනන්තට යද්දි සීමාව දෙයි ස එක දන සී දෙකදන සී රින එකට එ දන එක දන සී රිින එකට එන් දන දෙක දන සී ඉතුරුවන්නේ ඔයි තුන දන දෙක මේ උත්තර නේද තුන දන දෙකයි සී වෙදීම එක දන සී දෙක දන සී පදය බිඳුවරන ිඳදු ත අදවසාන ඉටිතුරු වෙන්නේ මේ ඇල්ල විතර හඳයි ලියන් ඉතින් මේක පරිවිතාගයක් එම නිසා ශ්‍රයණී අභිසාරී මෙන්න දයනවා අනන්තේයට එකතුව පදා අනන්තයක එකතුව නේද ඒ වාකෙල් ලිවත්කමන්නන්නේ හොද පද අනන්තයක එකතුව සමාන ඉගලෝක එම නිසා පද අනන්තයක එකතුවා දන දෙකයි සී බෙදීම එක දානසී දෙක දානසී හො සී සඳහා සුදුසු අගයන් සහිතව මෙම එකතුව භාවිතයෙන් මෙන්න මේ බව පෙන්වන්න. තැන් මම්ඒක් ගාන මෙහම තියගෙනම් පුතාරට මේක පෙන්න්නම් උතේ මේ බලන්නේ වෙන මේ එක. පෙන්වන මේ තියන්නේ යට ආ ආර්ධන දෙක අපි හැදුයමොකක්ද අපි හැදුවේ වන්න මේක අනන්තරම තමයි මේ සික්ම දෙකෙත් යන්නේ අනන්ත මේ සික්මකි තියෙන්නේ තනන්ත ඔයාට පේවාද මේකේ යටතියෙන්නේ ආර්ධන කවුරු හරි ආර්ධන සීධන දෙක ආර්ධනර කවරු හරි පදේ දන දෙක එගැන මේක යට තියන වන්න මේ හරය කොටසට වඩ මේ සාධකට වඩා මේසාදක දෙකකින් වැඩී පුතාට ඔයි රටාව මේකෙත් පේෙනවාද ආ ආර්ධන දෙකර මෙතන ආර්ධන එක ආර්ධන තුන ඉගැන දෙකකින් වැඩීනේ එතුර පුතා නිකමට හිතන්න මේ සීකීය වුනෝතින් ද මෙන්න මෙආව හැදෙන්න්නේ හරි සරලයි සික්්ම මේ පදේ හැදෙන්නේ මෙතැන සීටකීය දැම් මොද්ද ආර ආර්ධන දෙන එකගැ සීබිින්දුූ වුණ හරි සරලලායි ඒ වගේ මෙ මේ අවත් හත් මේකත් හදන්න පුලොෝකින් අර වෙලාතියන මේ හදල යෙන්නේ සාධාරණ ශ්‍රණියක් ශ්‍රණියයක් තමයි හැබැයි සී කියල පරාමිතියක් සහිතව ඒ පරාමිතිය වෙනස් වෙද්දි විධශේණි ජනනය කරනවා අපිට වෙනද හදන්න තියෙන එක් ශ්‍රණීියයිනි නැ මේක විධශේණි ජනනය කරන්න පුළුවන් මේක ශේණය මේ තවශේණිය මේ දෙක හදනවා එතරම මේ දෙකේ හිලක්කම නැති වෙලාන්නේ ඕ ඒ පිටරගෙන බෙදන්න පුුවන් කෝමරිකමන්නන්නේ ඒ දෙක සුළු කරන්න එකට තුනේකක් එකතු රහම අනිකේනවා ඉතිම ඔයා මුලින්මොයි ශෂේණදක කතාගන්න ලේසි මෙන්න බලන්නකො අපි ශේනි දෙක නිර්මාණය කරමු වැඩේ අවසන් මෙතනින් මෙන්න? දෙකයාට ආර්ධනී ආර්ධන සී ධන දෙක මේකන ආවේ සීට බින්දුවදානවා එතකොට එනවා දෙකයාට ආ ආරධන දෙක හැබැ අනන්ති වෙනකම්ම තමයි සීට බින්දුවල දැන්නේ උඩතුනයි එක වතාවක් දෙක දෙකයි එක ීට විදෝ දාලා හදාගත්ත ඕක මේ දෙකේ ලක්කම් පිට ගන්න පුළුව පුතේ අපඒ එතදිම අරගෙන බෙදමු එත අපේ පලවෙනි සම්බන්ධය නවා එකයාට ආරර්ධන දෙක කියඇද පුතේ තුන බෙදීම හතරයි එකේ සිට අනන්තය දක්වා අප පලවෙනි සම්බන්ධය එක අපේ අන්තිමට ඕනකින් එකක් කහොයි හැදුවේ දැන්දා නොවමං ආ සීට එක එතගොඩත් එේෙනවා එකක් ආර්ධන එකයි ආර්ධන තුනෙන්නේ අ මෙත හිට බද දෙේ ලක්ක මේක තෙලියට ගන්න හැ එකනි දැම්ම තුනයි දෙකයි පහයි මෙදන එක් දාපු නිසා දෙකයි තුනයි දෙවරත් වන හයයි අර දෙකෙන් බෙදන් ආතනින් තව එකක් එනවා අනන්තේ වෙනකන් සික්ම ආර්සාමානය එකේ සිරෙන් දක්වා ආර්ධනයක ආර්ධන තුන් උත්තරයට නවා පහබැදීම දොළහයි දෙ එකන මට අවශ්‍ය ශ්‍රීණි දෙක හැදවා මේ අනන්තවලටන එකකතු හොඳේ අර අභිසාරය බව පෙන්න්න කිව ඒ එකයි දැන් අපිට කියනවා මේ උත්තරයට තුනෙන් එකක් එකතු ක හම මේ කෙනවන ඉතින්පුතේ ඒ පැත්තෙන් පටන් ගන්න තුනෙෙන් එක දාන සික්්ම ආර්ර සමාන එකේ සිට අනන්තය දක්කෝ හාර්ධනයක අර්ධන තුන ආදේශ කරන්න ඔය දන්න මේ උත්තරේ දොලහෙම් පහයි හතරෙන් අඩි කර සු නමේ බදීම දළ හයුත්තරේ තුුණන බෙදීම හතරයි. සමානයි ඉසික්මා එකට ආර් ධන දෙක අනන්තේ වෙනකංේ ඉඳලා එච්චරයි. අරි කන බේදෙන් අතර සබන්ධ කෙනෙක කෙනෙක අඩු කරහම තුන එකයි කියනෙ ව කියල නොකිය හරිද වැඩේ පැහැදිලිද. එ මේ ගානය අතර ශේෂත්වය තමයි ශ නිශ්ෂිත ශ්‍රීණයක් හදන්න ඇතුව ශ්‍රේණ ජනය කරන්න පුලලා පොඩි මැසිින එකක් හැ. තින්නේ සී වෙනස් වෙනකොට විධශයණී හදන්න පුළලාගෙන නොක තියෙන හැමේකව මේ හදන්න බැහැ නැමුත් එවුණට ඇර යට තියන සාධක දෙකාතර වෙනස දෙකක් වෙන ඇයිපුත් ඒකන මෙතන පැටන්නේෙක් ආර්ධන සී ආර්ධන සීධන දෙකර දයා මෙතන සීට සීය දැම්මනම් මෙතන ආර්ධන සීය මෙතන ආර්ධන එකසය දෙක එක දෙකකින් වැඩි එච්චරයි වැඩේ පැහැදිලිද? හයි ර් එහනම් මේ අදට වැඩකොට සවසන් ලබන සතියේ මේක නිදස් දාසේ පස්වේපරගානයි ඒකොටසසි ගනන් වලට අප යනෝ හරි මොන හරි ප්‍රශ්නතිීන හන් එලිගම් මෙහම දාලතය මට මිටිකෙන්ම්පුති බලන්න උන්නන්නේ ද ද හොහිට වගේ සම්පූර්ණය බලනෝ බල මොනොහරි ඇටලති වනොදදාන හැරිද ඔොගොලොත් මොහරි ප්‍රශ්නතින දාලාතතියන් හැරි හොඳයි වැඩි හරියට කරන්න ඉතුර ගණට එක හදන්න පුනු හරි ගැටලු තියවුණොත් අනිවාරය දිරිපත්කාන්. හොඳයි එනම් හන්ති අදට අවසන් හැමට බුදසරණයි නයි